හයි අද අපි කිව්වන්නේ වීඩියෝ එක කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඊට කලින් ඔයාලට ෂෙයා කරගන්න හිතුණා ගෝවා වලින් ජූස් එකක් අදලා ඒකේ බෙනිෆිට්ස් ටික. ඉතින් මේක අපි ලොකුවට ඒ ගැන වීඩියෝ එක VN wellness tips කියන channel අපි ගේන්නම් ඉස්සරහට. ඉතින් මම බේසික් එක මාගලොන්ට කියන්න උදේට ඕනන්න පුළුවන් නම් මේ උදේ කියන්නේ හිස් බඩ හරි ඕනලාක කොහොම හරි දවස ඇතුළත ගෝවා වලින් ජූස් එකක් අදලා බොන්න පුළුවන් නම් ඇත්තටම මාරම හොඳයි. ඒ කියන්නේ ගොඩක්ම බඩට ඒ කියන්නේ ඉතාමත් හොඳ ගුණදායි ජූස් එකක් තමයි ගෝවාත් කියන්නේ. ඉතින් මම ඒක හදාගන්න හැටි පෙන්වන්න. අනිවාර්යෙන් ගෝවා ගන්නවා නම් මොකද ගෝවා කියන්නේ සෑහෙන බෙහෙත් ගන්න එළවලුක්. ඉතින් අනිවාර්යෙන් ගන්නවා නම් පුළතර ඕගනික් ගන්න බලන්න. ඕගනික් කියලා ගහ දෙපපදියට නෙමෙයි මේ මේ වැජස් ටික අනිවාර්යෙන් රෙජිස්ටර්ඩ්ද කියලා අනිවාර්යෙන්ම බලන්න මේ ටික. ඉතින් මේ ටික රෙජිස්ටර්ඩ්ද කියලා බලන්න. අරගෙන කොයි එකකටත් අපිට සුදු හොඳයි. ඉතින් බේකින් සෝඩා ටිකක් දාගෙන ඉන්න 5-10ක් විතර මේ තියලා වතුර පෙගෙන්න තියලා අරගෙන ගන්න තරමට හොඳයි ඕන මෙලුලා. ඉතින් මම ඒ වගේ අරගෙන හොදලා වොෂ් කරලා මේ සිප් බෑග් එක දාගෙන තියෙන්නේ. ඉතින් ජූස් එක හදා ගන්න ඕන වෙන්නේ ගෝවා 1 කප් එකක් තමයි එක්කෙනෙක්ට. ඉතින් මම පෙන්නන්න. මට ගෝවා පල් කරලා තදනවා. ඒකට කියන්නේ සවර් ක්‍රවුඩ් කියලා. ඒකත් මම හදා ගන්න හැටි ඉස්සරහට අපි ගේන්න VN wellness tips channel එකේ. ඒක වෙනම තියරි එකක්. ඒක මම ඉස්සල් එක්ක උනට එක්ස්ප්ලේන් කරන්න ඉස්සරහට. ඔගොල්ලෝ ගෝවා කපාගෙන බලන්න මේ වගේ 1 කප් එකක්. මේ වගේ 1 කප් එකක්. ඊට පස්සේ බ්ලෙන්ඩර් එකට දාලා වතුර ගොඩක් දාගන්න එපා. මේ මොකද ගෝවලත් වතුර තියෙන නිසා ගොඩක් වෙනවා. වතුර බොන්න අමාරුයි. සම්පූර්ණ බ්ලෙන්ඩ් කරාම මේ වගේ එන්නේ. මේක මේ කෑන ඇතුලේ නම් බ්ලෙන්ඩ් කරගත්ත රස වතුර එකක් වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. බොන්න පුළුවන්. තීසරාට අපි ඔයාලට අනිවාර්යෙන්ම VN wellness tips channel එකෙන් ගේන්නම් මේක බෙනිෆිට් මොනවාද ඉගෙන ලොකු විස්තරයක් අපි ඉස්සරහට අනිවාර්යෙන්ම අපි අනෙක් channel එකෙන් අරගෙන. හරි අපි දැන් යන ගමන් ඉන්නේ. ඉතින් Q&A video එක අද කරන්න මොනේ හැමදාම දවසින් දවස කල්යනා කරන්න හම්බුනේම නැහැ. ඉතින් මේ කට්ටිය ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් ඒවා ටිකට උත්තර දෙන්න තමයි දැන් හදන්නේ. කෙනෙක් අහලා තියෙනවා ඔයාලා දෙන්නගේ වයස කීයද? ඔයාලා දෙන්නගේ නම් මොනවාද කියලා. ඉතින් මගේ නම මියුන් නෞෂලි රත්නපාල. ඔයාගේ නම? විශාල කසුන් පෙරේරා. මම විශාල කසුන් පෙරේරා. මම මියුන් නෞෂලි රත්නපාල. මම පාවිච්චි කරන්නේ විශාල කියලා. මම පාවිච්චි කරන්නේ නෞෂලි කියලා. අපි දෙන්නගේ වයස ගත්තොත් එහෙම මට 35යි. විසල්ටත් 35යි. මම මෙයාට වඩා මාසයක් තමයි බාල. එතකොට තව අහලා තියෙනවා ඕගොල්ලෝ කරන ජොබ්ස් මොනවාද? දෙන්න ඔන්ලයින් වර්ක් කරන්නේ. දෙන්න ඔන්ලයින් වර්ක් කරන්නේ සොෆ්ට්වෙයාර් බේස් කම්පැනි එකක්. ඊට අමතරව මගේ යනවා මට තියෙන ඔන්ලයින් මට කලින් තිබ්බා මේ සාරි ඔන්ලයින් සාරි ස්ටෝ එකක් තිබ්බා. දැන් ආය අලුතෙන් පටන් ගන්න යන්නේ මම ටී-ෂර්ට් ස්ටෝ එකක්. ඒක මම ඉස්සරහට විස්තර ගේන්නම් ඔයගොල්ලන්ට. ඉතින් තාබේ බියුටි ප්‍රොඩක්ට් එකක් තිබ්බා. ඒක දැන් පොඩ්ඩක් හෝල්ඩ් වෙලා තියෙන්නේ. රෙජිස්ටර් වැඩේ වගේ ටිකක් තියෙන නිසා ඉතින් ඉස්සරහට ඒකත් දෙන්න තියෙනවා. ඉතින් අපි ඔක්කොම වැඩ යන්නේ ඔන්ලයින් තමයි. ඉතින් අපි යන ගමන් ගිමන් එක්ක ඔක්කොම අපි ඔන්ලයින් තමයි අපේ වැඩේ වෙන්නේ. අපි හම්බුනත් ඔන්ලයින්. කොහොම අපි හම්බුනත් ඔන්ලයින්. අපි ඉතින් ඔක්කොම ඔන්ලයින්ම තමයි වැඩ යන්නේ. ඊට පස්සේ අහලා තියෙනවා ඔයාලා දෙන්න රටවල් රටවල ට්‍රැවල් කරනවා අපි දෙන්න. රටවල සෑහෙන කෝඩ්ඩට ගන්න අපි සෑහෙන ගියා. ඉතින් ඊට පස්සේ කෝඩ්ඩලි පස්සෙන් ආයන්න හම්බුනේ තාගන් තමයි. ඒකත් පුකට් කියන අයිලන්ඩ් එක තමයි අපි ගියේ. ඉතින් ඉස්සරහට අපි යන්න ඉන්න අපේ බ්ලොග් සීන්ස් එකක්ම එන්න තියෙනවා ඉස්සරහට. ගිහිල්ලා තියෙන රටවල් ගත්තොත් එහෙම අපි දෙන්නම ගිහිල්ලා තියෙනවා. මෙයායි මායි දෙන්නම ගිහිල්ලා තියෙනවා. ජර්මන් ගිහිල්ලා තියෙනවා, ෆ්‍රාන්ස් ගිහිල්ලා තියෙනවා, නෙදර්ලන්ඩ්ස් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තායිලන්ඩ් නම් ඉස්සේ කෙස් ගන්නටම ගිහිල්ලා තියෙනවා. කේක ඉඩන්ස් වලට අපි සෑහෙන ගිහිල්ලා තියෙනවා. බාලි ගිහිල්ලා තියෙනවා, ඉන්දුනීෂියා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒතර මම ගත්තොත් මම තනියම ඒ කියන්නේ පොඩි කාලේ මම ස්කූල් යන කාලේ ඊට පස්සේ උකුණාට පස්සේ මම ගිහිල්ලා තියෙනවා ඇමරිකා ගිහිල්ලා තියෙනවා. මොකද අපේ තාත්තලා ෆැමිලි එකම හැම තැනම ඇමරිකා ගිහිල්ලා තියෙනවා. මෙයා චයිනා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ යුරෝප් හැම පැත්තම මෙයා හැම තැනම රටක්ම කවලා කරගෙන තියෙනවා. යුරෝප් ගත්තොත් ඉතින් ගත්තොත් සෑහෙන රටවල් මොනවද තියෙනවා. ඔයා දෙන්න මීපුලේ කොහමද ඔයාලගේ ඩේලි කන විදිහ?
දෙන්න මුලින්ම ඔන්ලයින් තමයි මීටුනාගේ ඔන්ලයින් තමයි මට රික්වෙස්ට් එකක් කියලා ස්කයිප් එකකින් ඊට පස්සේ එහෙම chat කරලා ස්කයිප් බහතෝරන කාලේ ස්කයිප් වලට අලුත්ම කාලේ අපි කියන්නේ ස්කයිප් ස්කයිප් නේ ඉන්ටර්නෙට් තරම් පොඩි කාලේ ඉන්ටර්නෙට් තරම් පොඩි කාලේ එතකොට අවුරුදු දෙකක් වගේ ඇත්තටම මම ඒතකොට ඉන්ටර්නෙට් වලට මමත් අලුත් මොකද අයියලාට ඉන්ටර්නෙට් එක තිබ්බ වෙලාවට තමයි මටත් ඔය කම්පියුටර් පොඩක් අතපත ගන්න හම්බුනේ ඒ වෙලේ ආපු රික්වෙස්ට් එකක් තමයි මම රික්වෙස්ට් එකක් දාලා ස්කයිප් එකකින් මේ තමා වැඩි ගියේ කියන අපි වෙනම වීඩියෝ එකක් කරන්න කට්ටිය මේ අර අපේ මේ මාෂිනංගි තියලා තෝ ලව් ස්ටෝරි කියන අනේ වීඩියෝ එකක් කරන්න කියලා ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝ එකක් කරන්න ලව් ස්ටෝරි කියන්න බෑ මෙහෙම වෙන දිග එකක් ඒක ඉතින් දැන් අපි මෙරිකල් අවුරුදු 8ක් වෙනම කොහොම හරි 2007 කොහොම හරි යාළුනේ එතකොට අවුරුදු කොහොම හරි දැන් 15,000ක් 18කට කිට්ට 15,000ක් විතර වෙනවා දැන් මේ වෙද්දි අපි දෙන්න දැනගෙන ඉතින් කන පොන විදිය ඩේඩි සරණන් ඩේරි ඉතින් හොඳට බත් කොත්තු ඔක්කොම ටික කෑවා. සරයා 12ටත් කොත්තු කෑවා. ඈ 12ට ඒ කියන්නේ අපි දෙන්නට හිටියම පාන්දර දෙකට තුනටත් ගිහිල්ලා වාහනෙන් ගිහලා වාහනේ ඉඳලාම චීස් රොටි එතකොට කොත්තු අනම්මනම් සෑහෙන කෑවා. අනේ ජංක් ෆුඩ් කෑවා. දැන් නම් ඉතින් එහෙම කන්නේ නැහැ. කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් ඉතින් කාලා තියෙන ජරාව තමයි ඉතින් කියන්නේ මේ පිටි කිරි බීලේගේ ඉඳලා මොකද්ද චූම් පාන්ගේ වඩේගේ ඉඳලා පොඩි කාලේ හොට් ඔක් පැටිස් අනම්මනම් ඔය යන ගමන් කාපු කැන්ටින් එකේ කණේ ජරා ඉඳලා ඉතින් ඔක්කොම කාලා තින්නේ එහෙම තමයි අවුරුදු 30 දී විතර අනේ අවුරුදු 27 දී විතර මේ කොලෙස්ටරෝල් චෙක් කරපුවා බෝඩර් ලයින් හිටියේ බෝඩර් එකේ හිටියේ එහෙනම් තමයි පොඩ්ඩක් ඩයට් අපේ වෙනස් උනේ ඉතින් මේ කියන්නේ බදලා බඳින්න කලින් සෑහෙන ජරා කෑවා මට ඉදිරි ජරා කෑවා මේ කියන්නේ මේ මම මෙයා බලන්න ගිහිල්ලා එනකොට ඊට පස්සේ ඉන්නවා යාළුවෙක් එක්ක සෙට් වෙනවා නම් තන්දරේවත් එක්ක සෑහෙන කැවුම් ජරාවක් ඊට පස්සේ බෙන්දර පස්සේ අවුරුද්දෙන් විතර අපි කොහොම හරි මේ හෙල්ත් චෙකප් එකක් දාද්දී සෙට් වුණා මේ කොලෙස්ටරෝල් සහ මේ ෂුගර් බෝඩ් ලයින් ඉන්නේ කියලා. ඊට පස්සේ සම්පූර්ණ ඩයට් එක වෙනස් වුණා. අනිත් එක අපි ඒ කාලේ මේ සෑහෙන රෙස්ටෝරන්ට් ලින්ක් ආවා. සෑහෙන මේ පිට්සා හට් එක දන්නවනේ අපිට ප්‍රොමෝෂන්ස් දෙනවා. එච්චර පිට්සා හට් එකේ පිට්සා කෑවා. කාලයක් අපි දැන යාළු වෙන කල පිට්සාමයි කෑවා. පිට්සා කෑවා. ඉතින් පස්සේ යනකොට තේරුණා අපි යන සිස්ටම් එක ඉතින් වුණා නැහැ. ඒක සම්පූර්ණ සෑහෙන බිය බොන්න ප්‍රොඩක්ට් එක දාලා හිටියා සෑහෙන අපි දැන් අන්න මෙහෙමනේ අපි දැන් ටිකක් මහත් වුණා ඔව් අපේ අම්මලානේ මහරි සතුටු වුණා අනේ මහත් වෙලා ලස්සනයි අම්මලා දන්නේ අපි ගියරුම කියලා මේ තාත්තට ඉතින් මේ අපි දැන් මාර්තිර ටිකක් වුණා කියන්නේ ගොඩාක් මහත් වුණේ මහත් වුණා ඒක පුරවලා දාලා ලස්සනට මහත් වුණා අම්මලා හරියට සතුටු වුණා අපි ලස්සනයි මහතයි යනම නම් කියලා ඉතින් මම සතුටු වුණා ඉතින් මම මහත් වෙච්ච එක හොඳයි නේද ඉතින් අපි සාමාන්‍ය මහත කට්ටියනේ අපි කෙට්ටු කට්ටියනේ ඉතින් ඊට පස්සේ සම්පූර්ණ සොසේජ් පැත්තට ගිහිල්ලා බලලා හූල්ලලා ආවා. හා. මෙයා එන සොසේජ් ලාව. සොසේජ් එකේ පොඩි ගාන සම්බන්ධ කාපු දෙයක් තියෙනවා. එයාම සෑහෙන කවල දිනව දෙයියනේ. චූටි බබා කොළොම් දාන ඔළුවට. බඩු අරන් ඉවරයි යන්නේ. අපි දැන් යනවා හෙල්ත් ගාඩ් එකට. මෙයාට අයි ඩ්‍රොප්ස් ගන්න. මොකද අල්ට්‍රා ඇසිස්ට් එන්නේ. අල්ට්‍රා ඇසිස්ට් එන්න. ඒ තමයි මෙයා ගැස් වේලෙනවා. ඉතින් ඒකට යා. දැන් කම්පියුටර් එකේ ඉන්නකොට මේ අර කීවාද්දි කරද්දි මේ ඊළඟට අඩු වෙනවනේ උතර ඇස් වේලෙනවනේ ඒකට හොඳයි අල්ට්‍රා සිස්ටම් දැන් ඊයේ රෑ ඉඳන් ඇස් වේලිලා දැන් ඇස් ඩ්‍රයි වෙලා තියෙන්නේ එතන මූණ වැදුවම වගේ නෙමෙයි අර එක දාගත්තා හොඳයි මේක තමයි හම්බුනේ අල්ට්‍රා සිස්ටම් එක නැහැලු මිලන් මේ දවස්වල ලංකාවට එන්නේ නැහැ මේක තමයි ඉතින් ඒ මිනුට අපි ගත්තේ අපි ඉතින් යන්න තීරණය කරා අපේ සුපුරුදු ප්ලේස් එකට මොනා කිම්පීරියල් එකට අපේ ණය ගෙවන්න යනකම අපි දෝල්වෙලි හිටි ගෙදර ගිහිල්ලා එහෙම ඉන්නවද නැත්නම් ගෙදර කෑම කදන් කනවද නැත්නම් ඉම්පීරියල් යනවද කියලා ටික්ටුක් ගා හිටි ඊට පස්සේ මම අර වොෂ්රූම් යන්න
දවස් හරියටම නමලින් අදට දවස් නමලින් ඉරියට වැස්සේ නැහැ මේ අපි ඉරියට වැස්සේ නැහැ මෙයා මේ දවස් දෙකේම වැඩ එක දිගටම මම කම්පියුටර් එකේ වැඩ කරනවා ඉන්ට්‍රස්ටි වැඩකුත් මේ කරන්න එපා නේද කරන්න ආසාවෙන් මේ කරන්න වැඩි එච්චරම ඉතින් මෙයා මේ දවස් දෙකේ හරි බිසි කම්පියුටර් එකත් එක්ක ඉතින් මෙයාගේ වැඩත් එක්ක මේ මාර බිසි වුණාද දවස් නම් ගියර බහැලා තින්නේත් නැහැ නැත්තම මොනවා සාමාන්‍ය මොනවා වුණත් අනිවාර්යෙන් ෆිල්ම් එකක් බලලා මේ අපිට ෆිල්ම් එකක් බලන්න ඕනේ දවස් 9 එක දිගටම වැඩ පැය 18ක් 18ක් නෙමෙයි ඕක ගණක් වැඩ ඕක chef එකන් ආවා මේ අපිට කෑම අලුත් කෑමක් හදලා දෙන්න යන්නේ Japanese chef but should be matched with this අපේ Q&A ප්‍රශ්න අපේ ප්‍රශ්න නෙමෙයි අහලා තියෙන ඒගොල්ලොන්ගේ ප්‍රශ්නය මේ අහලා තියෙනවා කෙට්ටු වෙන්න තියෙන ඊසි දේවල් මොනවාද කරන්න ඕනේ මොනවාද කියලා කෙට්ටු වෙන්න ඊසි දේවල් ඔව් කෙට්ටු වෙන්න ඉක්මනට බුක් බුක් ගාලා කෙට්ටු වෙන නම් ඉතින් කාබෝහයිඩ්‍රේට් අඩු කරලා මේ දේ වැඩි කෑම කන්න අර වන්නුකු මෙතඩ් වගේ එකක් කර දෙයි. නැත්නම් කීටෝ ඩයට් එකට යන්න පුළුවන්. මේ ඊට අමතරව normal කෙනෙක්ට ඉතින් පොඩ්ඩක් යකපත බයන කරන්න තිප්පලා බොන්න පුළුවන්, ගොරකා බොන්න පුළුවන්. ඒතර කුරුදු පුළුවන්. ඔව්. අපි channel එකෙන් දාන්න යමයි. ඔව්. අර apple cider එකත් පොඩ්ඩක් කියන්න මනේ apple cider බොන්න මොනවාද ස්බඩ lemon එකයි. ඔව්. apple cider තියෙනවා ගන්න spa එකේ ගන්න තියෙනවා. apple cider එක අරගෙන මේ මේස හැන්දක් කන්න කලින් උදේට රැට බිව්වනම් කන්න කලින් මේ අපේ සුගර් ලෙවල් වැඩි වෙන්නේ නැහැ. එතකොට ඉන්සියුලින් වැඩි වෙන්නේ නැති හින්දා මේ අපේ ඇඟට ඇත්තට ඇබ්සෝබ් කරන්නේ නැහැ. ඒකයි lemon එකත් හොඳයි නේ. lemonත් හොඳයි ඔව්. බ්ලෙන්ඩර් කරලා සම්පූර්ණ හෝල්ම එක. ඔව්. අපි දාම වෙන මීඩියම් එකේ. ඔව්. අපි ඒකට ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ කරනවා මේ ෂෝට් තමයි දැන් කිව්වේ. ප්‍රොඩක්ට් රේන්ජ් උත්තිනයි වැඩ වෙනවා. ඔව්. අපි ඒක ඉස්සරහට මේ ප්‍රොඩක්ට්ස් ගන්න ඕනේ නැහැ මං කියන්නේ මේ. ඔව්. ඉස්සර තින රේන්ජ් වෙනවා. ඉස්සරහට අපි ඒක මේ ගේන්නන්නේ. ක්‍රියන්තගේ ටේස්ට් එක ඉතාම හොඳයි. ඩිෂ් එකක තනවානික රසයි. ඔව් අපිට අනිවාර්යෙන්ම මේ අද ස්පෙෂල් එක. ඔව් අද අද ස්පෙෂල් එක. මේ මේක දැන් මේ මේගොල්ලෝගේ මේකට මොකද මෙනු එකට වැටෙන්න ඉස්සරහට වැටෙන්න තියෙන එකක්. එබි කරි රයිස්. එබි කරි රයිස්. අපි අපි තමයි රහයි කිව්වොත් තමයි දාන්නේ. අපි තමයි ටේස්ට් කරන්න යන්නේ මුලින්ම. මේ හරබර කියලා. මේ හරබර කෙබබ් එක. මේක මක්න එක. මේක ඩීප් ෆ්‍රයිඩ් මුකුත් නේ මේක ඇවිල්ලා මේ මොනවද මේ බාබකියු වගේ. මේක අවන් එකේ දාන්න. මේක නිමිති. නිමිති වලින් හදන්නේ. නිමිති වලින් හදන්නේ මේක මක්න. මේක නිමිති මීකිරි. මීකිරි. නිමිති මීකිරි වලින් තමයි මේ ඔව් හරබර. මෙයා අපිට පෙන්වන්න හම්බුන්නේ නෑනේ. හොයන මොකද්ද? ප්‍රසාද් ප්‍රසාද්. මේ ඉන්නේ ප්‍රසාද්. මෙයාත් හරි හොඳයි. දැන් shift එක මාරු වුණා. දැන් මෙයා ඉන්නේ උදේ කට්ටිය ගියා. දැන් මෙයා හවස shift එකට ආවා. දැන් අපි තාම ඉන්නවා. අපි දැන් යනවා ගෙදර. ඊළඟ Q&A ප්‍රශ්න ටික අහන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ගොඩක් අටේ ප්‍රශ්න මේ අහලා තියෙනව නම් කියන්න විදියක් නැහැ. user name වල තියෙන්නේ අමුතු අමුතු අංක නම්බර් ඒවා තියෙන්නේ. එක්කෙනෙක් අහලා තිනවා කැම්පින් වීඩියෝ එකක් එහෙම කරන්න අයිඩියා එකක් නැද්ද ඔයාලට කියලා. කැම්පින් වීඩියෝ එකක් නම් කවදාවත් කරන්න නැති වෙයි. මොකද මේ එකම එක ලොකුම ඉෂුව එක තමයි මේ මොෂරූම් ඉෂුව එක. මේ මොකද කැම්පින් ගහුවොත් අනිවාර්යම කැලේ එක තමයි කැම්පින් නෑ. ඩයිල් එහෙම කරන්නේ. කැම්පින් එක ගහුවා කරගත්තත් අපිට මේ ප්‍රධානම හේතුව මොෂරූම් කතන්දරේ මේ මටයි මෙයාට තදටම තියෙන මොෂරූම් පොඩ්ඩක් හොඳ ක්‍රීම් වෙන්න ඕන. අන්තක කැම්පින් කරනකොට මොෂරූම් නැහැනේ. යාර තමයි කියන්නේ යාගේ නම ලක්මාලි පෙරේරා. එයා තමයි දාලා තියෙන්නේ. ඒක ඕම අනිවාර්යෙන්ම හම්බෙන්න පුළුවන්. ඔයාලත් ඔයාලා දෙන්න යාළු වෙලා කොච්චර කල්ද? යාළු වෙලා දැන් අවුරුදු 16ක් වෙනවා. ඇමරිකාල අවුරුදු 8යි. ඔයාලා හැම වෙලේම බැලන්ස් කරගෙන ඉන්නා වැඩක් කරන්නේ
පත්තල දේවල් ආවත් පොඩ්ඩක් හැමසම නිරාගු ඉන්න තමා මේ කෝටිස ට්‍රයි කරන්නේ අපි දෙන්න. ඉතින් නෑ කෝටිස ට්‍රයි කියන්නේ මේ මම නම් සාමාන්‍යයෙන් කියන කොහොමද කොලිටි ටයිම් එකක් ජීවත් වෙන කාලයයිනේ. ඒ අවුරුදු 80 දවස් 25000 500කට ඔක්කොම ගණන් තියෙන්නේ. ඒ මේ වැඩි වුණොත් එහේ මේ ඉන්න මේ මම ඉන්න කාලෙදි සතුටින් ඉන්න ඕනේ. ඔව් මේ කියන්නේ හැමසම මෙයා ඉසල් කියන්නේ හැමතිස්සම අද දවස කියන හැමතිස්සම ඉතින් හෙටටත් අර මේ මොමන්ට් එක තමයි ජීවත් වෙන්නේ කියලා හැමතිස්සම මේ වෙලාව ජීවත් වෙන්නේ කියලා හැමතිස්සම කරන දේක් ආසු දෙයක් කියලා හැමතිස්සම සතුට හැමතිස්සම කරන්න ආස දෙන මේ වෙලාවේ කරන්න ඒක හෙටට අනාගතේට කල් දාන තු ආස දෙව කියන මොකටද මේ වෙලාවේ කරන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒක කරන්න බැරි දෙයක් නේ. ඒකට ඇචීව් කරන්න ඕනේ ට්‍රයි කරන්න කියලා ඒක ගෝල් එක යන්න. සතුට වෙන්න දේවල් කරගන්න පුළුවන් නම් මේ වෙලාවේ රයිට් නවු වාඩ් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම කරගන්න. මොකද හෙට දවස අපි දන්නේ අපිට මොනවා වෙයිද මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කොහොම සිතුවේෂන් එකක් වෙයිද අපි දන්නේ නැහැ. ඉතින් පුළුවන් නම් හැමලම සතුටින් ඉන්න බලන්න. හරිම පොඩි දේවල්ටිය තමයි සතුටින් ඉන්නේ. ඉතින් කරන්න තියෙන්නේ නෑ ඒක මී ටයිම් එකක් අත්තුම කතා කරන තමුන් වෙනුවෙන් ගැනේ මම පොඩි ටයිම් එකක් කතා කරලා ට්‍රයි කරන්න පුළුවන් තරම්. මුවන්තරද හරි ලේසි දේවල් ටිකක් තියෙන්නේ මිනිස්සු තින් අර කන්ද කෙන්ද කරන් දඟලන එහෙම නැහැ. ඉතින් හරි පුළුවන් ඉතින් අපිට සතුටින් ඉන්න හරි පොඩි දේවල් ටික තමයි කරන්නේ. තව කෙනෙක් අහනවා ඔයගොල්ලෝ ගන්න සප්ලිමන්ට්ස් මොනවද? සප්ලිමන්ට්ස් එකයි තමයි කියන්නේ. ඒක සප්ලිමන්ට්ස් එක අපිට වෙනම පෙන්නන්න. සප්ලිමන්ට්ස් නම් බෑපු කීයේ. අපි සප්ලිමන්ට්ස් කිව්වෙ ඇත්තම ඒ වල අපේ සප්ලිමන්ට්ස් එක පෙන්නුවා අපිට ඇත්තටම පෙන්නුම් අහගන්න වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් කටින් ආර විදිහයි මේ සප්ලිමන්ට්ස් ගන්නවට. ඒගොල්ලෝ ආහාර අතිරේකයක් කියන හැද මේ හරි විදිහයි ලංකාවේ ID එකක් නැහැ කට්ටිය. කියන්නේ කෙලින්ම එකට කොටිම මට හිතෙනවා ඒකලාගෙන වෛර කරනවාද කියලා. ආහාර අතිරේක වලට එච්චරට මිනිස්සු කියන්නේ මේ විතර මේ මල්ටි විටමින් එකක් ගන්නවා කියපුවා ඒකට මාරු දිර බයිනවා. මල්ටි විටමින් ගන්න එපා කිමි liver යනවා එහෙමයි යනම් බණන් කියලා. මේ සප්ලිමන්ට්ස් හරි තරලා ඒ කියන්නේ මුළු ගහක් ඉදරව ගන්න ඕන පොඩි කෝච්චි ගන්න දෙන්නේ මේ වනේ. ඔව් පොඩි කෝච්චි දැන් අපි ගාව තියෙනවා මේ මගේ කලි වීඩියෝ දාන්නේ මම දිනන චූටි මුරුංග පැලයක්. ඒ කියන්නේ ඒකේ මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ලොකු පළදාවක් මෙන්න මෙහෙම එච්චර මේ මුරුංග කරල්ලේ කරනවා. ඔව් මට ඒ පොල ටික ගන්න ඕන නිසා තමයි මම මේ කෝච්චි එක පොඩ්ඩක් අවලා තින්න එක සාමාන්‍ය හොඳ ගානකට ඒක ෂේප් එකේ වැවිලා තියෙනවා. ඉතින් මේ ඉතින් මට ඒක හොඳට මෑති මගේ වැඩේ කරගන්න. ඉතින් මට අර පවුඩර් කරගලා එඩිට් කරගන්න මට හොඳට මේ ගහ ඇති. ඉතින් මේ පරිණිච්ච ගහ ක්‍රාම්ප් එක ගහ. ඉතින් ගොඩක් කට්ටිය මේ සප්ලිමන්ට්ස් වලට බයිනවා. සප්ලිමන්ට්ස් බොන්න එපා එහෙම යනමන කියලා ඔයාලට අපි සාමාන්‍ය සප්ලිමන්ට්ස් ගන්න දෙන්නේ. මම නිකන් අපි දවස් සප්ලිමන්ට් එකක් ගන්නවා. මම නිකන් දවස් සප්ලිමන්ට් එකක් ගන්නවා. ෆිෂ් ඔයිල් එක බොනවා. මල්ටි විටමින් නැන මේ දවස්වල බොන්නේ අපි කලින් බිව්වා. අපි ආ සප්ලිමන්ට්ස් ගැන අපි ඇත්තටම ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න. ඔව් ඒක වෙනම ඒක මේක Q&A වීඩියෝ එකක් කරන්න බෑ. ඒක ගොඩාක් පරාසයක්. ඒක අපි වෙනම ඔයගලන්ට අපි ගැන වීඩියෝ එකක් දෙන්න. අපි ගන්න සප්ලිමන්ට්ස් මොනවද කියන මොකද අපි එක එක ඒවා ගන්න එක එක විදියට. දැන් සා අපි ගන්නේවා අපි එක එක කාලට බ්‍රේක්ස් දෙනවා ඒ සප්ලිමන්ට්ස් වලට. ඒ කියන්නේ අපි දැන් මල්ටි විටමින් එකක් අරගෙන කාල පාවිච්චි කරලා පස්සේ අපි නවත්තලා ආයෙ කාලයක් ඉන්නවා ඒක ගන්න නැහැ. මාස 3ක් ගන්නවා. පස්සේ අපි ආයෙකට බ්‍රේක් එකක් දෙනවා. ඒ වගේ අපි මේ අර ටීවී එකේ ගිය මේ පළවෙනි ෆේස්බුක් එකේ දැක්කම මේ YouTube එකේ දැක්කම මේ ෆිල්ම් එකේ මේ සප්ලිමන්ට්ස් ගන්න එක මේ ස්ටඩි කරම පුළුවන් ටීවී ස්ටඩි බලලා අද අපි ගන්න අපි ගන්න අපි ගන්න ඒක කරන්නේ අන්න අපි ගන්න හැම සප්ලිමන්ට් එකක්ම නැචරල් බේස් තමයි යන්නේ. අපි සින්තටික් යන්නේ මම කරා. ඒකෙන් හැබැයි ඒකෙන් නැචරල් කින් හැබැයි හොඳ කියන නෙමෙයි. ඒ කියන්නේ එවිඩන්ස් බේස් ක්ලිනිකල් ප්‍රූවන් එකක් කර අපි ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය සනාථ කරලා තියෙන මේ කවුරු කිව්ව පළයට හිම ගන්න දේවල් නෙමෙයි ඒවා. මේ අපි ලා කියන්නේ ඔව් අපි සප්ලිමන්ට්ස් වෙනම එක්ස්ප්ලেইন එකක් දෙන්න ඕනේ. ඉන්ඩිවිජුවල් දේවල් ගන්න. ඒ කියන්නේ මම පල්ලි වල ගන්න ඉන්නකම අපි ඉතින් එක එක වර්ගයේ සප්ලිමන්ට්ස් ගන්නවා. අපි ඔයගොල්ලන්ට වෙනම පෙන්වන්නේ නැහැ. වෙනම අපේ අනිත් channel එකකින් ගේන්නම් මේ වීඩියෝ. අපි ගන්න සප්ලිමන්ට්ස් ගැන සහ ඒවා ගැන explain කරලා අපි ඔයගොල්ලන්ට කියනවා මොනවාටද මොනවාටද ඒවා ගන්න කියලා. Worldwide 2988. එයා අහලා තියෙනවා ඔයාලා කොහමද යාළුනේ? ඔයාලා කොහෙද ඉස්කෝලේ ගියේ? ඔයාලා ඉන්නේ කොහෙද? يعني කොල්ලා මේ worldwide නේ. ඔව් එයා worldwide. ඉතින් මේ අපි යාළුනේ ඉස්සෙල්ලත් අපි කිව්වා ඒක. අපි යාළුනේ Skype එකෙන් Skype එකේ මෙයා request එකක් කළා. එහෙම තමයි. ඒකත් online. අපි දෙන්න ඒකත් online තමයි set උනේ. ඉතින් ඉස්කෝලේ ගියේ මෙයා ගියේ වගේ මෙයා ඉස්කෝලේ ගියේ Prince of Wales. මම ඉස්කෝල දෙකකට ගියා. මම St Paul's Milagiri ගියා. ඊට පස්සේ මම St Bridget's ගියා.
මෙයාගේ එක ස්කෝල එකටයි මෙයාගේ ප්‍රින්ස් ඔෆ් වේල්ස්. ඊට පස්සේ අපි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ කොට්ටාවේ. මේ වෙලාවේ ටෙම්පරරි පදිංචිය අපේ. ටෙම්පරරි දැනට ඉන්නේ කොට්ටාවේ. අපි ටික කාලෙකින් මූව් වෙනවා කැලණියට. එතකන් අපි දැන් තියෙන්නේ කොට්ටාවේ. මාෂිනන්ගේ අහලා තියෙනවා මේ ලව් ස්ටෝරි කෝණ කියලා. ඒක අපි තා වීඩියෝකින් ගේන්න අනිවාර්යෙන්ම. ඒක මේ වීඩියෝකින් කියලා ඉවරය කරන්න බැරි කතාවක්. ඉතින් ඊට පස්සේ අහලා තියෙන අයිය අක්කලා රට යන්නේ නැත්තේ යන්නේ හිතන් ඉන්නවද පදිංචියට? ඒවට උත්තර උනේ ආදරේ ඔයාලට කියලා. ඉතින් ඇත්තටම රට යන්නේ නැහැ අපි පදිංචියට දැම් මේ වෙලාවේ. ප්‍රධානම හේතුව අයියාගේ අම්මයි තාතයි තම ප්‍රධානම හේතුව. මොකද අයියා පවුල එකම ළමයා. අපි ඔන්ලයින් වර්ක් කරන්නේ. එතකොට අපිට දැන් මේ 1200ක් සම්මුණුවත් එහෙම අපිට මෙහි 1200 කියලා උගාන. හැබැයි එහෙදි 1200ක් කියන්නේ නැතිව යන්නේ වගේ කියන්නේ. අර කරන්සි කන්වර්ෂන් එකත් එක්ක මෙහි ලාභය අතන ඉවත් වෙනවා. ඉතින් ඒක නිසා අපිට අපිට ට්‍රැවල් කරන්න දෙනත් අපි සාමාන්‍යයෙන් අර මේ ඒෂියන් කන්ට්‍රිස් වලට තායිලන්තේ, බාලි වගේ රටවල් වලට ප්‍රවාහ ලේසි. මොකද හේතුව මේ ඩොලරක මාර ලාභය මාර අතන මාර චීප් ඉදී. ඒකයි අනිත් එක මේ අයියා ඉතින් පවුල එකම ළමයා. ඒක නිසා ඉතින් යන්න මෙයා කැමති නැහැ යන්න. ඉතින් මේ ඒක තමයි ප්‍රධානම හේතුව. ප්‍රධානම හේතුව ඉතින් මෙයා වොරි වෙනවා යම්ස් කාලෙක ගිහිල්ලා ඉන් කේස් මොනා හරි දෙමව්පියන්ට යම්ස් කාලෙක වයසට යනකොට. අනිත් මම ආශ්‍රය කරන මිනිස්සු ඔක්කොම අම්මා තාත්තා ඉතින් ඔක්කොම ඒ මොනා හරි රොත් මෙයාගේ ජීවිත කාලෙක ෆස්ට් වෙන්න වෙන නිසා ඉතින් මෙයා කැමති නැහැ ඇත්තට මෙහෙම යන්න. ඉතින් ඒක හරිම සාධාරණීය කවුමක් සහයක නිසා අපි කොහොමත් එහෙම යන්නේ. යාගම්ස්කාර යන්න උනොත් අනිවාර්යෙන්ම වයසට ගිහිල්ලා හරියන්න පුළුවන් උනොත් අනිවාර්යෙන්ම මම ආයිලන්ඩ් එකකට අනිවාර්යෙන්ම ආයිලන්ඩ් එකකට මම යනවා ට්‍රැවල් කරයි ඉතින් අපි ට්‍රැවල් කරනවා අනිවාර්යෙන්ම අපි දෙන්න ට්‍රැවල් කරනවා අනිවාර්යෙන්ම එක රටවල ට්‍රැවල් කරන පුළුවන් හැමතැනම. ඒ කියන්නේ සල්ලි තියෙනවා නම් ඕගොල්ලන්ට දෙන්නක උපදේශම තමයි ට්‍රැවල් කරන්න ප්ලීස්. රටවල ට්‍රැවල් කරන්න රටවල ගියන් ඉන්නේ නැහැ ට්‍රැවල් කරන්න. ඔව් එක එක රටවල දෙන ලෝකෙ ගොඩාක් තැන් තියෙනවා බලන්න. ඒ රටවල ගිහලා මිනිස්සුන් ආශ්‍රය කරලා බලන්න එක එක කල්චර්ස් වෙනස්. ඉතින් අපි එක 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 වර්ග එක එක මිනිස්සු ඉන්නවා. ඉතින් අපි මේක يعني ඇත්තම කතාව වෙන අපි දන්න අපි නොලෙජ් එකත් එක තමයි අපි දත්ත ඩේටාත් එක්ක වැඩේ යන්නේ. ඉතින් දත්ත තියෙන වැඩේ ලොකු වෙනවා. ඉතින් අපි අම්මා තාත්තාත් අපිට දරුවෝ හදන්නේ දරුවන්ට කියන්නේ ඒකලු දන්න දේවල්. එතකොට يعني අපි දන්න දැනගන්න දැනුම වැඩි වෙන්න වැඩි වෙන ස්ටෝ කරන්න කරන්න අවේශනේ කරන්න කරන්න අපි දැනුම වැඩි වෙනවා. එතකොට අපිට තියෙන අපි පරිශ්‍රය වැඩි වෙද්දි මේ අපේ තියෙන මේ අපේ තියෙන දේවල් වල தত্ত্বය මට්ටම උඩට යනවා ඉතින්. ඒ හින්දා මේ අපි දෙන්නට යන්නේ ට්‍රැවල් කරන ගේ පවයි ලෝකේ දකින්නවානේ. ඔව්. බයි වාරණ මිනිස්සු හම්බ වෙනවා. දැන් අපි පොඩි රටවල් ටිකකට අපි ගිහිල්ලා තියෙන එක එක රටවල් වලට. ඒ රටවල් වලට ගියාම එක එක කල්චර්ස් වල මිනිස්සු අපිට හම්බ වෙලා තියෙනවා. අපිත් කතා බහ කරලා තියෙනවා. ඉතින් එක එක අයිඩියාස් තියෙන එක එක ගොඩාක් විවිධ විවිධ අදහස් තමයි මිනිස්සුන්ට තියෙන්නේ. හරි ආසයි. එතකොට ඒගොල්ලෝත් එක්ක කතා බහ කරද්දී මොකද එක 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 විවිධ අදහස් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ දකින්න එක මාර හොඳයි. මොකද ඒක අපි ජීවත් වෙන එක අපි දන්නේ නැහැ. අපිට දැන් අපි බුද්ධ ආගමේ අපි දැන් අපි විශ්වාස කරන ලබන ආත්මයක් තියෙන අපි මොන සුබ කරනවා ඒනට අපි දන්නේ නැහැ නේ. ඒක ඇත්තරම හරිත ඉසල්ලලා හරි දවස් දෙක හරි එකපාරක් ජීවත් වෙන දැන් මේ මොහොතේනේ. ඒතොර අපි මේ තියෙන දේවල් අපිට පුරිම අපි අපිට පුළුවන් විදියට අපි ඒක ඇක්සස් අරගෙන ඒක කරන එක මාර වටිනවා ඉතින්. අපිට පුළුවන් නම් රටකට යන්න අපිට නම් බලන්න අපි දේවල් කරන එක වටිනවා ඉතින්. ඔව් ඉතින් අම්ස් කාලේක ඔය ඉන්නවට වඩා ඔව් අපි අම්ස් කාලේ යන්න හම්බුනොත් නේ. ඔව් නිකන් මාරම අයිලන්ඩ් එකකට තමයි අපි යන්නේ ඉතින් පදිංචියට. කවදා හරි ආවොත් අයිලන්ඩ් එකට කියන්නේ අපි සාමාන්‍ය මුහුදක් මේකට ආසයි. ඇත්තම කියන්නේ දැන් අපි සාමාන්‍ය නුවරින් කියනකොට අපි ගාල්ලට ආසයි. මම පොඩ මොහොතර බීච් එකකට ආවා. මට ආසයි බීච් පැත්ත ආසයි. ඒකේ පොඩි මේසයක් ගන්න අපි කියනවා කෑමක් කාගෙන පොඩ්ඩක් ඉතින් පොඩි අර හුලම් පාරක් එක්ක සිල් එකේ එතකොට අර ඉරාව්වයි ඔක්කොමත් එක්ක ඒ ලයිෆ් ස්ටයිල් එකට අපි කැමති. ඉතින් යම්ස කාලේ වයසට ගිහිල්ලා අපිට යන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම අයිලන්ඩ් ලයිෆ් එකකට අපි කැමති. ඉතින් පදිංචියට යනවා නම් යම්ස කාලෙක මේ රටේ පිට ගියොත් වෙන රටක අයිලන්ඩ් එකකට තමයි යන්න හිතන් ඉන්නේ අපි. මගේ පෞද්ගලික මාසම රට ඇවිල්ලා යුරෝප් රටවල් සෙට් එකක් තියෙනවා මට. මම ආසයි ඩෙන්මාර්ක් වලට ආසයි පට්ටාස ඩෙන්මාර්ක් වලට ඊට පස්සේ නෙදර්ලන්ඩ්ස් වලට පුදුම ආසයි. ඉතින් මේ ඒ රටවල ආසයි ආසාව
ආසාව කිප්ප පරිදි එහෙම අර මේනේ වැඩේ යන්නේ ඉතින්. ඔව්. ගොඩක්ම අපි දෙන්න ගොඩක් ආසයි අයිලන්ඩ් ලයිෆ් එකකට ගොඩක් කැමතියි අර නිදහසේ ඉන්නේ මිනිසුත් එක්ක ඉන්න ඉතින් ගොඩක් කැමතියි. මම පොඩ්ඩ ඩේ කවුන්ටින් කරන මොනස් එක කියන්නේ මේ දැන් මගේ වයස මෙච්චරයි ඒ කියන්නේ දැන් මම අද දවස් මේ මොමන්ට් එක ජීවිතේ ගෙවන එක තමයි මං හිතන්නේ වටිනාම මොමන්ට් එක. කියන්නේ මේ වෙලාව අපි ගත කරන කාලය තමයි අපේ ජීවිතේට මෙමරි එකක් එකතු වෙන්නේ. ඉතින් පුළුවන් තරම් ඉතින් try කරන්න මේ කියන්නේ දෙයක් ඉගෙන ගන්න, ඒ කියන්නේ study කරන්න, අපිට passionate දෙයක් කියන්නේ මොකක්ද films හරි කමන්න. ඒ කියන්නේ film එක බලලා ඒක කවුද ප්‍රොඩියුස් කරේ, කවුද ඩිරෙක්ටර්, කවුද මොකක්ද ඒක වෙන්නේ, මොකක්ද ඒක angles කොහොමද camera කොහොමද කරලා තියෙන්නේ කියන්නේ මගෙන් මොකක්ද දෙයක් subjective විදිහට විෂයානුබද්ධව ඉගෙන ගන්න. විෂයානුබද්ධව දෙයක් ඉගෙන ගන්නේ මාර වටිනාකමක් තියෙන එකේ මේ ඒක මාර හොඳයි ඒ කියන්නේ මොකද අපි දන්නේ නැහැ අපි දන්නේ නැහැ අපි මොකද ෆියුචර් එක කියලා ඉතින් ඔව් ඒක නිසා හෙටගෙන හිතන්න නැතුව හැමතිස්සෙම අදගෙන හෙටගෙන හිතන්න අනාගතේ තියෙන්න ඕන අනවනේ අනාගතේ හිතන්න ඕනේ ඉතින් අනාගතයට වඩා ඉතින් අකුලතර මේ මොමන්ට් එක හැමදාම සතුටින් ඉන්න බලන්න හැම වෙලේම මොනවා හරි Tamanට කරන්න තියෙන මේ වෙලාවේ ආස දේවල් කරන්න බලන්න මං කියන්නේ හැම දෙයක්ම අපිට හිතන හැම දෙයක්ම නරක දේවල් නම් අනන්න නෙමෙයි Tamanට හරි කියලා හිතනවා නම් ඒක හොඳ දෙයක් නා අනිත් කාටවත් කරදරයක් නැත්තම් හිංසාවක් නැත්තම් අනිවාර්යම තමයි සැටිස් නම් ඒ දේ කරන්න ආයේ දෙපාරක් හිතන්න එපායි කියන අනිවාර්යම සතුටින් ඉන්නේ නේ. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා අපේ දාන බ්ලොග්ස් වලට ප්‍රශ්න අහන්න තියෙනවා නේ වලට කමෙන්ට්ස් දාන්න. ඉතින් අපි එහෙනම් තව බ්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් thanks for watching.